Hi, ඔන්න ඔයගොල්ලෝ වෙනද වගේම එකතු වෙනවා Mr. IT YouTube channel එකත් එක්ක IT related දෙයක් දැනගන්න. ඉතින් අද ඔයගොල්ලෝ දකින්න ඇති title එකේ පොඩි වෙනසක්. ඉතින් වෙනදට Mr. IT ගෙන් ඔයගොල්ලොන්ට computer related information ඒ වගේම ට්‍රික්ස් මොනා හරි අලුතෙන් දාන්න පුළුවන් පොඩි පොඩි වැඩ කෑලි ඒවනේ මම අරන් එන්නේ. ඉතින් අද ඊට වඩා චුට්ටක් වෙනස් විදිහට මම හිතුවා මගේ channel එකෙන් ඔයගොල්ලන්ට ඒ වගේ ට්‍රික්ස් කියලා දෙන ගමම්ම මම ප්‍රගුණ කරලා තියෙන දේත් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ IT field එකේ ඔයගොල්ලෝ දන්නවා IT field එකේ එක එක sectors තියෙනවානේ networking software ඒ වගේම database පැත්ත ඒ වගේම තව මේක මහා සාගරය වගේ විහිදිලා තියෙනවා. ඉතින් ඒ අතරින් Mr. IT ප්‍රගුණ කරලා තියෙන subject එක තමයි computer networking. ඉතින් මම හිතුවා මාගේ channel එකේ ඉන්න මාත් එක්ක ඉන්න අයත් එක්ක नेटवर्किंग पिलिमद मट तीन धनुम बेदागत हाईकिल मुखद मेकिंग ओगुल तामे लेवल कर लेमनेता इसराट आईटी रिलेटेड करता इन्होना हेमनेता दंट रेक्या नियत मगोल ताम हरी वेड अद्यापन सुधानमेनवा ඉතින් මම කියලා දෙන්න හදන්නේ ඔගලොන්ට ඒ පාත් එක කොහොමද ගොඩනගාගෙන යන්නේ ඒ වගේම බේසික් ලෙවල් එකේ ඉඳන් මම දන්න විදිහට ඔයගොල්ලන්ට මම කියලා දෙන්න කැමති මෙන්න මේ networking කියන අති විශාල සාගරයක් වගේ subject එක ගැන. ඉතින් අපි අද මුලේ ඉඳලම බේසික් ලෙවල් එකේ ඉඳන්ම පටන් ගමු මේ subject එක. ඉතින් මම මෙන්න මේ විදිහට පටන් ගන්නම් introduction එකේ ඉඳලා ඔයගොල්ලන්ට මෙන්න මේ මහා සාගරේ පොඩි වතුර බිඳුවක් වගේ අපි පටන් අරගෙන බලමු. අපිට ඉගෙන ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම මොකද මමත් ඉතාමත්ම පල්ලෙහා ලෙවල් එකේ ඉඳලා තමයි අද මෙතනට ඇවිල්ලා ඉන්නේ තනිකරම මගේ උත්සාහයෙන්. ඉතින් ඕගොල්ලොන්ටත් බැරි නෑ අනිවාර්යයෙන්ම මේ විදිහට අපි ටික ටික ඉගෙන ගමු කොහොමද හරියට මේ network field එකේ හිමීට හිමීට උඩට නගින්නේ කියලා. ඉතින් ඔක්කොටම කලින් අපි දැනගන්න ඕනේනේ computer network එකක් කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි සරලවම හැඳින්වුවොත් computer network එකක් කියලා කියන්නේ data හුවමාරු කරගන්න. ඒ කියන්නේ data exchange කරගන්න electronic sannivedanayan සඳහා සම්බන්ධ වීමට සම්බන්ධ කර ඇති පරිගණක දෙකක් හෝ වැඩි ගණනකින් වැඩි ගණනක එකතුවක් තමයි මෙන්න මේ ජාලයක්. එහෙම නැත්නම් network එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. එහෙම ජාලයක ඒ කියන්නේ කේබල් වලින් එහෙම නැත්නම් දුරකථන මාර්ග වලින් රේඩියෝ තරංග වලින් හෝ චන්ද්‍රිකා වලින් වෙන්න පුළුවන් ඒ කිරණ මගින් සම්බන්ධ වෙලා තියෙන ජාලයක් තමයි මෙන්න මේ network එකක් කියලා කියන්නේ. ඉතින් ඔයා සරලවම හිතුවොත් ඔයාට අනිවාර්යෙන් ඔයාගේ ගෙදර ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඇති. ඉතින් ඔයා ඔයාගේ කම්පියුටර් එකෙන් එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයාගේ රවුටර් එකට කනෙක්ට් වෙලා ඔගොල්ලෝ ඉන්ටර්නෙට් යනවා ඇති. අන්න ඒක ස්මෝල් නෙට්වර්ක් එකක් තමයි. ඒ කියන්නේ එක ඩිවයිස් එකකට වඩා කමියුනිකේට් කරනවා නම් එතනදී අපි ස්මෝල් නෙට්වර්ක් එකක් හැදෙනවා. ඉතින් මේකේ නෙට්වර්කින් වල ටයිප්ස් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන ටයිප්ස් තියෙනවා LAN, PAN, WAN, MAN කියලා. ඉතින් ලෝකල් ඒරියා නෙට්වර්ක්, පර්සනල් ඒරියා නෙට්වර්ක්, වයිඩ් ඒරියා නෙට්වර්ක්, මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් වගේ කැටගරීස් LAN, PAN, WAN, MAN කියලා. ඉතින් ලෝකල් ඒරියා නෙට්වර්ක්, පර්සනල් ඒරියා නෙට්වර්ක්, වයිඩ් ඒරියා නෙට්වර්ක්, මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් වගේ කැටගරීස් වලට මේ networking කියන subject එක අපිට බෙදන්න පුළුවන් වෙනවා මුලදී. ඉතින් අපි හිමින් හිමින් ටික ටික ඉගෙන ගමු මේ introduction එකෙන් පස්සේ basic component වල ඉඳලම මම කියන්නම් networking කියන subject එක ගැන. ඉතින් අපි network එකක් නිර්මාණය කරනකොට ඒකේ මූලික අරමුණ වෙන්නේ computer දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකිනෙකට තොරතුරු හොමාරු කරගත හැකිවන පරිදි සැකසීම. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාගේ ගෙදර තියෙන ඩිවයිසස් දෙකක් හෝ ඊට වැඩි ගණනක්
එකිනෙකට තොරතුරු හුවමාරු කරගන්න විදිහට සැකසීම. ඉතින් ඒකට අපිට ඕනෙ වෙනවා ඒ කියන්නේ ප්‍රධාන උපාංග හා සාධක තමයි ඒ කියන්නේ බේසික් කම්පෝනන්ට් ඔෆ් අ නෙට්වර්ක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒවා කොහොමද එකින් එක ඒ කියන්නේ මම මෙතනින් ගන්නම් ප්‍රධානම ටිකක් අපි එකින් එක මොනවද කියලා. ඉතින් අපිට ඒවා ගන්න පුළුවන් ට්‍රාන්ස්මිෂන් මීඩියා, ඒ වගේම කනෙක්ටර්ස්, ප්‍රොටෝකෝල්ස්, නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ්, ඒ වගේම ඇඩ්‍රෙසර්ස්, එතකොට ස්විචර්ස්, රවුටර්ස්, මේ වගේ මූලික දේවල් තියෙනවා මේ අනිවාර්ය අංග. ඒ කියන්නේ ඇතුළු වෙලා ඒ ගැන ඒ කියන්නේ අපිට නෙට්වර්ක් එකක් නිර්මාණය කරන්න අවශ්‍ය ප්‍රධාන සාධක වලින් ටිකක් තමයි මම ඔය කිව්වේ. ඉතින් අපි මේක මුලින්ම කිව්ව විදිහට අපි බලමු මේ ට්‍රාන්ස්මිෂන් මීඩියා එකක් කියන්නේ මොකක්ද කියලා. ට්‍රාන්ස්මිෂන් මීඩියා එකක් කියලා කියන්නේ නෙට්වර්ක් එක ඇතුලේ තියෙන ඒ කියන්නේ මම අර කිව්වාගේ කම්පියුටර් එකකින් එකකට සම්බන්ධ කරන්න ගන්න ප්‍රධානම කම්පෝනන්ට් එක කිව්වොත් හරි. එහෙම වුණොත් අපිට මේ ට්‍රාන්ස්මිෂන් මීඩියා කියන එක ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් කොටස් දෙකක් තියෙනවා. ඒ කොටස් දෙක තමයි එකක් ගයිඩඩ් මීඩියා, අනිත් එක අන්ගයිඩඩ් මීඩියා. ඉතින් මේ ගයිඩඩ් මීඩියා කියන එක ඇතුළට අපිට දාන්න පුළුවන් ඒ කියන්නේ UTP කේබල්. මම මේ හැම දෙයක් ගැනම හොඳට මතක තියාගන්න මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ හින්දා මේවා ඔළුවට එකපාරට දාගෙන ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මේ හැම දෙය ගැනම මම ඉස්සරහට කියලා දෙනවා හිමින් හිමින්. ඊට කලින් මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් තමයි ඔයගොල්ලන්ට දෙන්නේ. ඉතින් UTP කේබල්, එතකොට කොක්සියල් කේබල්, ෆයිබර් ඔප්ටික් වගේ දේවල් අපිට මේ ගයිඩඩ් මීඩියා කියන කැටගරි එක ඇතුළට දාන්න පුළුවන්. ඒ වගේම තමයි අන්ගයිඩඩ් මීඩියා. මේ අන්ගයිඩඩ් මීඩියා කියන කැටගරි එකට මොනවාද අපිට දාන්න පුළුවන්? අන්ගයිඩඩ් මීඩියා කියන කැටගරි එකට දාන්න පුළුවන් වයර්ලස් දේවල්. ඒ කියන්නේ වයිෆයි, ඔගොලු ඕන කෙනෙක් අද වෙද්දි දන්නවා වයිෆයි වලින් නෙට්වර්ක් එකකට කනෙක්ට් වෙලා කොහොමද ඒක හරහා ඔගොලු අන්තර්ජාලය ඇක්සස් කරන්න කියලා. ඒ වගේම මයික්‍රෝවේව්ස්, ඒ වගේම වයිමැක්ස්, මේ වගේ ටෙක්නොලොජීස් අපිට දාන්න පුළුවන් අන්ගයිඩඩ් මීඩියා කියන කැටගරි එක ඇතුළත. ඉතින් ට්‍රාන්ස්මිෂන් මීඩියා ගැන කතා කරද්දී ගොඩක් වැදගත් වෙන දේවල් ටිකක් තමයි මම මේ කිව්වේ. ඉතින් ඔයගොල්ලන්ට බේසිකලි මේ ටික ඔයගොල්ලෝ ඔළුවේ තියාගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් වෙයි ඉස්සරහට මේ වගේ දේවල් ගැන අධ්‍යයනය කරන්න තවදුරටත්. ඉතින් ඒ හින්දා මෙතනින් එහාට යන්න කලින් අපි මේ ටික ඉස්සෙල්ලා ඔළුවට දාගනිමු. ඉතින් අපි මෙතනදි බලමු මුලින්ම මේ නෙට්වර්ක් වලට කනෙක්ට් වෙන්න ඔය මං කිව්වා ඉස්සෙල්ලා අවශ්‍ය දේවල්. ඉතින් මේ අතර ප්‍රධානම සාධකයක් මොකද ඉස්සර වයිෆයි වලින් අපි කනෙක්ට් වෙන්න කලින් කේබල්ස් වලින් තමයි මේ නෙට්වර්ක් කනෙක්ට් කරේ ගොඩක් වෙලාවට. දැන් ඒක අනිත් පැත්ත හැරලා තිනවා කේබල්ස් වලින් කනෙක්ට් කරන අඩුයි. දැන් වයර්ලස් වලින් තමයි ගොඩක් වෙලාවට කනෙක්ට් කරන්නේ. ඉතින් අපි මෙතන පොඩ්ඩක් මම හිස්ට්‍රි එකේනම් යනවා. මං හිතනවා ඒක ඔයගොල්ලන්ට බෝරින් වෙන එකක් නැහැ කියලා. මොකද ඕනම දෙයක අපි මුලින්ම දැනගන්න ඉන්න එක වැදගත්. ඉතින් මම මේ කේබල්ස් වර්ග හඳුන්වන්න පටන් ගන්නම්. අපි මුලින්ම බලමු මේ 10 base 2 කියලා කේබල් කැටගරි එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ තිරේ පේනා වගේ 10 base 2 කියලා මෙන්න මේ කොක්සියල් කේබල් එකක්. කොක්සියල් කේබල් වර්ගයක් තියෙනවා මේ 10 base 2 කියලා. ඉතින් මේකට කියනවා මේ කේබල් එකෙන් ඇත්තටම අපිට උපරිම වශයෙන් ඒ කියන්නේ මැක්සිමම් අපිට යන්න පුළුවන් මීටර් 185ක් වගේ දුරකට විතරයි. ඒ කියන්නේ කොටුම කිව්වොත් මෙතන ඉඳන් මොකක් හරි කම්පියුටර් එකට කනෙක්ට් කරලා කියලා හිතන්නකෝ. දැන්ට කම්පියුටර් එකට කනෙක්ට් කළා තවත් මීටර් 185ක් ඇතුළත තියෙන කම්පියුටර් එකකට පමණයි මේ කේබල් එක හරහා දත්ත ගෙන යාමට හැකි වෙන්නේ. මොකද එතනින් එහාට මේ කේබල් එක හරහා දත්ත ගෙනියන්න බැරි වෙනවා. ඒ කියන්නේ නෙට්වර්ක් එක ඩ්‍රොප් වෙනවා 185කට වඩා මීටර් ගියොත්. ඉතින් ඒ වගේම මේකේ උපරිම ඩේටා ගෙන යාමේ වේගය, ඒ කියන්නේ අපි කියනවා ට්‍රාන්ස්මිෂන් ස්පීඩ් එක කියලා. මෙතනදී වැදගත්ම වෙන දෙයක් කුරුල්ලෝ කෑ ගන්නවා වටේට ගණන් ගන්න එපා. ට්‍රාන්ස්මිෂන් ස්පීඩ් එක මේ 10 base 2 එකේ මැක්සිමම් 10 megabit per second. ඒ කියන්නේ 10 MB
IT කියලා. ඒ කියන්නේ මෙගාබිට් 10ක් තමයි මේ කේබල් එකේ ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොක්සියල් කේබල් එක හරහා network කිරීමේදී එහෙම කේබල් එක බෙදන්න ගන්න connectors වලට අපි කියනවා BNC T connectors කියලා. ඒ වගේම මේ කේබල් එක හරහා කරන්න පුළුවන් half duplex communication විතරයි. මේ ගැන කලබල වෙන්න එපා. ඩුප්ලෙක්සින් ගැන මම ඉස්සරහට කියලා දෙන්නම්. මේක මතක තියාගන්න 10 base 2 වලින් කරන්න පුළුවන් half duplex communications විතරයි කියලා මතක තියාගන්න දැනට. ඉතින් ඊළඟට තියෙනවා මේ 10 base 5. ඒ කියන්නේ 10 base 5 කියලත් අර වගේම cable category එකක් තියෙනවා. ඉතින් මේකත් coaxial cable එකක්ම තමයි. මේකට thicknet කියලත් කියනවා. මේ cable එකේ data ගෙනියාමේ වේගය වෙන්නේ 10 megabits per second. කලින් වගේම තමයි. ඒ වුණාට මේ cable එක හරහා මීටර 500ක් දුරට යන්න පුළුවන්. කලින් එකට වඩා මීටර 500ක් දුරට යන්න පුළුවන්. 185යිනේ අපි කලින් කිව්ව දුර 10 base 2 එකේ. ඉතින් මේකේ යන්න පුළුවන් මීටර 500ක්. ඒක තමයි මේකේ තියෙන වෙනස. නැත්තම් ට්‍රාන්ස්මිට් ඒ කියන්නේ ස්පීඩ් එකේ වෙනසක් ඇත්තරම කිව්වොත් නැහැ. ඉතින් ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ 10 base T කියන කැටගරි එක. 10 base T කියන මේ කේබල් එක තමයි සාමාන්‍යයෙන් network වලට යොදාගන්නේ ඔගොල්ලෝ මේ මෑතකදී දකින්න type එක. ඒ කියන්නේ ethernet කියලාත් මේකට කියනවා. ඒ වගේම තමයි මේ කේබල් එක full duplex communication වලට වගේම half duplex communication කියන categories දෙකටම යොදා ගන්න පුළුවන්. මේ duplexing ගැන මම නැවතත් කියනවා ඔළුව අවුල් කරගන්න එපා. මම මේවා කියලා දෙනවා ඔගොල්ලෝ. හැබැයි information එකක් විදිහට මේ දේවල් ටික පොඩ්ඩක් ඔළුවේ තියා ගන්න. ඉතින් ඒ වගේ full duplex and half duplex කියන communication categories දෙකටම මෙන්න මේ 10 base T කියන කේබල් එක යොදා ගන්න පුළුවන්. ඉතින් මේ කේබල් එක හරහා ගෙනියන්න ඒ කියන්නේ ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් length එක එහෙම නැත්නම් දුර වෙන්නේ 100 meters වගේ ගානක් තමයි. ඒ කියන්නේ මීටර 100ක් වගේ දුරට තමයි data ගෙනියන්න පුළුවන්. ඒකෙත් අපි මේ 10 base T කියන category එකෙත් 10 megabit per second ම තමයි data transmission speed එක වෙන්නේ. ඊළඟට තියෙනවා 100 base TX කියන category එක. මේකට කියනවා අපි fast ethernet කියලා. ඔන්න අපි ටිකක් ඉස්සරහට ආවා. මෙන්න මේ 100 base TX කියන කේබල් එකෙන් සාමාන්‍යයෙන් කියන්නේ පෙරලියක් කරපු කේබල් එක. මොකද මේක මේක fast ethernet කියලා අපි හඳුන්වනවා. ඒ වගේම තමයි මේ කේබල් එකෙත් ඒ කියන්නේ 10 base T එකක් අතර ඒ කියන්නේ මේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු 10 base T කේබල් එකයි 100 base TX කියන එකේ තියෙන වෙනස තමයි මේ කේබල් එකේ data transmission speed එක වැඩි වෙලා තිනවා 100 megabit per second වෙනකම්. ඉතින් ඒක ලොකු වෙනසක් වුණා මේ fast ethernet වලට move වුණයින් පස්සේ මේ technology එක speed එක සෑහෙන වැඩි වුණා. අර කිව්ව length එකේ වෙනසක් වෙන්නේ නැහැ. නමුත් මේකෙදි අපිට speed එක 100 m ඒ කියන්නේ 100 megabit per second වෙනවා. ස්පීඩ් එක. ඉතින් ඒ හින්දා තමයි මම කිව්වේ මේ කේබල් එක පෙරලියක් කරා කියලා. ඇත්තටම ඒ වගේ ස්පීඩ් එකෙන් සෑහෙන්න ලොකු වෙනසක් කරලා දුන්නා මේ 100 base TX කියන කේබල් එක. ඊට පස්සේ අපි තවත් ඉස්සරහට ආවොත් 1000 base T. 1000 base T කියන මේ කේබල් එකට අපි කියනවා මේ ටෙක්නොලොජි එකට gigabit ethernet කියලා. ඉතින් මේකේ ට්‍රාන්ස්මිෂන් ස්පීඩ් එක වුණා 1000 megabit per second. 1000 megabit per second කියන්නේ 1 gigabit. ඒක මට පැටලුණා පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න 1000 megabit per second. ඒ කියන්නේ 1 gigabit. ඒ කියන්නේ megabit 1000ක් අපි හඳුන්වනවා gigabit එකක් විදිහට. ඒ කියන්නේ 1 gigabit per second වෙනකන් speed එක වැඩි වුණා මේ gigabit ethernet කියන ටෙක්නොලොජි එකත් එක්ක 1000 base T කේබල් එක ආවයින් පස්සේ. ඉතින් ඔන්න ඔහොම තමයි හිමීට කේබල් වර්ග ඉස්සරහට ආවේ. අද වෙද්දී අපි 5 ඒ කියන්නේ
මේ වෙද්දිත් මේ ෆයිබර් ඔප්ටික්ස් කියන ටෙක්නොලොජි එක තිබ්බ නමුත් අද වෙද්දි සෑහෙන්න ඉස්සරහට ඇවිල්ලා තිනවා ෆයිබර් වලින්. ඒ කියන්නේ ෆයිබර් වලදී තිබ්බ ප්‍රශ්න තමයි කොස්ට් එක වැඩි ඒ වගේම ඒ කියන්නේ ඒකට මේ ටෙක්නොලොජි එක ඉම්ප්ලිමන්ට් කරන්න තියෙන දැනුම තියෙන මිනිස්සු අඩුවෙන් හිටිය කාලයක් තිබ්බා ඒ වගේම ඒ වගේ ප්‍රශ්න තිබ්බා. ඉතින් නමුත් මේ වෙද්දි අපි ෆයිබර් වලින් තමයි ඇත්තටම වැඩ දාන්නේ. මේ කාලේ කොච්චරද ඉවසීම තිබ්බා කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මිනිස්සුන්ට මේ මං කිව්වා ඉස්සෙල්ලා කිව්වා ස්පීඩ් වලදී වැඩ කරද්දි. ඉතින් ඒ හින්දා ඒ ගැන පොඩ්ඩක් මතකයේ තියාගන්න ඔයගොල්ලන්ගේ ඉස්සරහා දැනුම උදෙසා. ඉතින් දැන් අපි බලමු මං ඉස්සෙල්ලා කිව්ව ඔයගොල්ලන්ට මං කිව්ව 100 බේස් TX 1000 බේස් T වගේ කේබල්ස් සම්බන්ධ කරගන්න ඒ කියන්නේ කේබල් එකේ දෙපැත්තට කේබල් එකේ ඉඳලා කම්පියුටරකට එහෙම නැත්නම් ස්විච් එකකට වගේ ඩිවයිස් එකකට සම්බන්ධ කරගන්න අපි යූස් කරන කනෙක්ටරයකට අපි කියනවා RJ45 කනෙක්ටර එකක් කියලා. මෙන්න මේ රූපේ තියෙනවා වගේ RJ45 කනෙක්ටරයකට කනෙක්ටරයකින් තමයි අපි ඒක සම්බන්ධ කරගන්නේ. එතකොට මේ RJ45 කනෙක්ටරයකට පින්ස් තියෙනවා 8ක්. ඒ කියන්නේ මේ කනෙක්ටරයක ඇතුලේ පින් තියෙනවා 8ක්. මෙන්න මේ පේන විදිහේ පින්ස් තියෙනවා මේ කනෙක්ටර එක ඇතුලේ. ඉතින් RJ45 කනෙක්ටර එකට UTP STP කියන කේබල්ස් එකේ තියෙන වයර්ස් කියන්නේ අර චූටි වයර්ස් තියෙන ওই කේබල් එක ඇතුලේ ඒවා අපේ නෙට්වර්ක් එකේ එකිනෙකට සම්බන්ධ කරන ඩිවයිස් අනුව ඒ වයර්ස් කියන්නේ වයර්ස් කන්ෆිග් වෙන විදිය කියන්නේ වයර්ස් එන පිළිවෙල වෙනස් වෙන්න පුළුවන්. ඒවා ගැන ඔයගොල්ලෝ දැම්ම හිතන්න එපා. ඒවා ගැන ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්නම්. නැත්නම් ඔයගොල්ලන්ට ඒක තේරෙන එකක් නැහැ. ඉතින් මුලින්ම අපි ඒ ටික දැනට දැනගෙන ඉමු. අපි ඉස්සරහදී කතා කරමු මොනවාද මේ රවුටර් ස්විචර්ස් බ්‍රිජර්ස් ඒ වගේ මේ නෙට්වර්ක් කමියුනිකේෂන් එක වලදී අපිට අවශ්‍ය වෙන ඩිවයිසස් මොනවාද ඒ ඩිවයිසස් කොහොමද කනෙක්ට් වෙන්නේ මොන වගේ තැන්වලදී අපි ඒ ඩිවයිසස් යූස් කරන්න කියන එක අපි ඉස්සරහදී කතා කරමු මේ නෙට්වර්කින් කියන මාතෘකාව යටතේ. ඒ හින්දා ඒ ගැන දැම්ම හිතන්න එපා. ඉතින් මේ RJ45 කියන කනෙක්ටර් එක අර මං කිව්ව විදිහේ කේබල් එක ඇතුලේ මං කිව්වනේ පින් 8ක් තියෙනවා කියලා. ඒ කේබල්ස් ටික කනෙක්ට් කරන්න ඒ කියන්නේ කේබල්ස් සහ RJ45 කනෙක්ටර් එක කනෙක්ට් කරන්න නෙට්වර්කින් වලදී යූස් කරනවා මෙන්න මේ වගේ ටූල් එකක්. මේකට අපි කියනවා ක්‍රිම්පින් ටූල් එක කියලා. ඉතින් අපි නෙට්වර්ක් ගැන ඉගෙන ගත්තී මුලින්ම අපිට දුන්න එක්සර්සයිස් තමයි ඔය කේබල් එක කනෙක්ට් කරන්න. මුලින් මොකද ට්‍රිම්පින් ටූල් එකෙන් ඔයගොල්ලන්ට RJ45 කනෙක්ටර් එකක් කනෙක්ට් කරගන්න බැරි නම් ඇත්තටම නෙට්වර්කින් කරලා වැඩක් නෑ වගේ තමයි අපේ සීනියර් ඉන්ජිනියර්ස්ලා ඒ කාලේ අපිට කිව්වේ. ඉතින් ඒගොල්ලෝ මුලින්ම අපිට දුන්න ප්‍රැක්ටිකල් එක්සර්සයිස් එක තමයි ඔය වගේ කේබල්ස් වලට ඔය කනෙක්ටර් එක කනෙක්ට් කරන්නේ කොහොමද කියන එක කියලා දුන්නේ. ඉතින් මේ ක්‍රිම්පින් ටූල් එකෙන් තමයි RJ45 කනෙක්ට් එකක් කනෙක්ට් කරගන්නේ. ඉතින් අපි බලමු මේ RJ45 කනෙක්ටර් එක ඇතුලේ ඒ කියන්නේ මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට මේ රූප රාමුවෙන් පේනා වගේ තමයි ඒ කියන්නේ ඒකේ තියෙන පින් වලට UTP කේබල් එක ඇතුලේ තියෙන පොඩි වයර් සෙට් එක ඒ කියන්නේ එහෙම තමයි ඕකට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි මෙන්න මේ කව පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මෙන්න මේක තමයි ඕඩ එක කියලා තියාගන්න. ඊට පස්සේ ඔකේ තියෙනවා ස්ට්‍රේට් කේබල් ක්‍රොස් ඕවර් කේබල් ඒ වගේ මෙතඩ්ස් වලදී ඔක ඔය තියෙන වයස් එහෙට මෙහෙට වෙනවා. ඉතින් ඒක වෙනස් වෙන්නේ ඒ සම්බන්ධ වෙන ඩිවයිස් එක අනුව. ඉතින් ඒවා මම ඉස්සරහදී කියලා දෙන්නම්. මොකද අපි මුලින් ඉඳලාම යන හින්දා ඔයගොල්ලන්ට ඒක මම කියලා දෙන්න ඕනි වෙලාවේදී හරියටම කියලා දෙන්න. ඉතින් මෙතනදී අපි මේ ට්‍රාන්ස්මිෂන් මීඩියාත් එක්ක ගත්තාම අපිට වැදගත්ම වෙන දෙයක් තමයි මේ NIC එක කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලොන්ගේ කම්පියුටර් එකේ ලැප්ටොප් එකේ මේ හැම ඩිවයිස් එකේම මේ
NIC එකක් තියෙනවා. ඒ කියන්නේ network interface card එක. ඔගොල්ලෝ දැකලා තියෙනවා මේ කාඩ් එක නම් මේකට ඉතින් මේ ඒ කියන්නේ මේ network card එකට RJ45 connectors වගේම දැන් fiber connection එකක් උනත් අපිට connect කරන්න පුළුවන්. ඉතින් ඒ හින්දා computer එකේ තියෙන මේ network cable එක ගන්න port එක තියෙන්නේ. අන්නේ port එක තියෙන තැන තමයි මේ NIC එක එහෙම නැත්නම් network interface card එක කියලා කියන්නේ. ඉතින් සමහර computers වල ඔයගොල්ලෝ දැකලා තියෙක onboard වෙනවා සමහර වෙලාවට අපි 100 megabit per second තියෙන එකක් අපිට ඒ කියන්නේ 1000 ඕන නම් අපි external card එකක් ගෙනල්ලා ගහ ගන්නවා. ඉතින් මේ වගේ දේවල් විදිහට ඒ network interface card එක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ NIC එක ඉතින් fiber optic cables ගන්නව නම් එහෙමයි RJ45 connectors ගන්නව නම් එහෙමයි AA connector එකට අදාළ විදිහට අපිට ඒ network interface card එක වෙනද පොලෙන් මිලදී ගන්න පුළුවන්. මෙතනදී මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ හැම network interface card එකටම එකිනෙකට වෙනස්. ඒ කියන්නේ unique වෙන කොහෙවත් නැති MAC address එකක් තියෙනවා. MAC addressing කියන එක මේ networking කියන subject එකේදී IP address වගේම ඉතාම වැදගත් මාතෘකාවක්. ඉතින් අපි ඒක ඉස්සරහට කතා කරමු. IP addressing, subnetting, MAC addressing ගැන මම ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක කතා කරමු. ඉතින් මේ networking වලදී ඊළඟට වැදගත්ම දේ තමයි protocol එක කියන එක. ඉතින් මොකද්ද මේ protocol එකක් කියලා කියන්නේ? protocol එකක් කියලා අපි කියනවා ලෝ එක, ඒ කියන්නේ ලෝ එකක් කිව්වොත්, ඒ කියන්නේ නීති රීති ගොන්නක් කියලා කිව්වොත් හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතුව ඇති එහෙම කිව්වට. ඒ කියන්නේ network එක තියෙන computer දෙකක් අතර data හුවමාරු කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා devices දෙකක් අතර දත්ත හුවමාරු කරනවා කියලා හිතන්නකෝ. එතකොට එක computer එකකින් යවන, ඒ කියන්නේ data තව computer එකකින් ලබා ගන්න. ඒ කියන්නේ අපි කියමු data යවන්නා send, data ලබා ගන්නා receiver කියලා. ඉතින් එහෙමනම් මේ computer දෙකේම data යවන්නයි data ලබා ගන්නයි එකම නීති පද්ධතියක් ඇතුලේ තමයි මේ දේවල් වෙන්න ඕනේ කියලා හිතන්න. අන්න ඒ වගේ දෙයක් තමයි මේ protocol එකක් කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ network එකක් configure කරද්දී ඒකේ තියෙන ඒ කියන්නේ devices අතර communicate කරන්න හැම ඩිවයිස් එකකින්ම AA සර්විස් එක අනුව පාවිච්චි කරන්න ඕනේ ඒවටම වෙන්ුණු ප්‍රොටෝකෝල්ස් තියෙනවා. ඉතින් මේ ප්‍රොටෝකෝල්ස් හරහා තමයි මේ කමියුනිකේෂන් එක සිද්ධ වෙන්නේ. ඉතින් ප්‍රොටෝකෝල් එකක් මෙහෙම හිතන්නකෝ. ඔයගොල්ලෝ හිතන්න ඔන්න කාර් දෙකක් තියෙනවා, වර්ග දෙකක කාර් දෙකක්. ඉතින් මේකේ කොටස් එකිනෙකට වෙනස් කියලා හිතන්නකෝ. හැබැයි මේකේ එන්ජින් දෙකම සමානයි. මේක සමානයි එන්ජින් දෙකම. ඉතින් එක කාර් එකකින් අනිත් කාර් එකට එන්ජින් එක ගලවලා තිබ්බත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ එන්ජින් දෙකම සමානයි. ඔන්න ඔය විදිහේ දෙයක් තමයි ප්‍රොටෝකෝල් එකක් කියන්නේ. ඉතින් මේ ප්‍රොටෝකෝල් එකට අදාළ නීති රීති මාලාව සෙන්ඩටයි රිසීවර්ටයි දෙන්නටම එක හා සමානයි. ඒ කියන්නේ ඔය ලංකාවේ වගේ ලොකු කෙනාට වෙනම නීතියක් පොඩි කෙනාට වෙනම නීතියක් කියලා මෙතන බෑ. එකම නීති රීති මාලාවක් යටතේ ඒ කියන්නේ සිද්ධ වෙන කමියුනිකේෂන් එකට අදාළ දෙයක් තමයි මේ ප්‍රොටෝකෝල් එක කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රොටෝකෝල්ස් වර්ග ගොඩාක් තියෙනවා මේ නෙට්වර්කින් ෆීල්ඩ් එකේ. TCP, UDP, FTP ඔය වගේ මම ඒව ගැන ඉස්සරහට කතා කරන්නම්. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රොටෝකෝල්ස් යාති මේ ෆීල්ඩ් එකේදී අපිට මුණ ගැහෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මේ වගේ දෙයක් තමයි ප්‍රොටෝකෝල් එකක් කියන්නේ කියලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඉතින් මීළඟට අපිට නෙට්වර්කින් වලදී වැදගත්ම වෙන දෙයක් තමයි ඇඩ්‍රසස්. ඉතින් මේක අති වැදගත් දෙයක්. ඇඩ්‍රසස් කියන දෙයක් තිබ්බේ නැත්තම් අපිට කවදාවත් නෙට්වර්ක් දෙකක් අතර කමියුනිකේට් කරන්න බැරි වෙනවා. ඉතින් ඒ කියන්නේ හරියටම කිව්වොත් කියන්නේ ඇඩ්‍රස් එකක්, ඒ කියන්නේ කියලා කිව්වොත් අපි හිතමු මෙහෙම කැටගරිස් දෙකකට බෙදමුකෝ. දැනට අපි කියමු MAC address and IP address කියලා. MAC address එක මම ඉස්සෙල්ලා network interface card එක ගැන කතා කරද්දී ඔයගොල්ලන්ට කිව්වා මේ MAC address එක තියෙන්නේ ඒ අදාළ device එකට එක unique එකක්. ඒ කියන්නේ මේ network interface card එකේ තියෙන MAC address එක වෙන කොහෙවත් ලෝකේ NIC එක නැහැ. ඉතින් ඒක තමයි මේ ඇඩ්‍රස් assign කරන්නේ ඒ කම්පැනි එකෙන්මයි. ඒ කියන්නේ ඒ
ඩිවයිස් එක හදන කම්පැනි එකෙන්ම තමයි මේක නිපදවන්නේ. කියන්නේ ඒ හින්දා මේ ඇඩ්‍රස් එක අපිට වෙනස් කරන්න බෑ කියලා අපි දැන් හිතමු. වෙනස් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා ඉතින් මං හිතන්නේ ඒක සාධාරණයි කියලා. ඒ හින්දා අපි වෙනස් කරන්න බෑ කියලා හිතමුකෝ. ඉතින් ඒ හින්දා ඔගොල්ලෝ දැනට මතක තියාගන්න මේ MAC ඇඩ්‍රස් සහ IP ඇඩ්‍රස් තමයි ප්‍රධානම ඇඩ්‍රසස් වර්ග දෙක මේ නෙට්වර්ක් එකක් අතර කමියුනිකේට් කරද්දී. ඉතින් IP ඇඩ්‍රස් නෙට්වර්ක් එකක් අතර කමියුනිකේට් කරද්දී. ඉතින් IP ඇඩ්‍රස් එක මම ෂෝට් වීඩියෝ එකකුත් කලින් දාලා ඇති IP ඇඩ්‍රස් එකක් කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ අපිට එක එක ඩිවයිස් වලට, ඒ කියන්නේ කම්පියුටර් එකකට වෙන්න පුළුවන්, ඔය වාගේ ස්මාර්ට් ෆෝන් එක Wi-Fi වලින් වාට කනෙක්ට් වෙද්දී පුළුවන්. ඒ වගේ IP ඇඩ්‍රස් වලින් තමයි ඒවා කනෙක්ට් වෙන්නේ. ඩිවයිසස් එකට අනිවාර්යයෙන්ම IP ඇඩ්‍රස් එකක් කියන දෙයක් තියෙන්න ඕනි මේ කමියුනිකේෂන් එක ස්ටැබ්ලිෂ් කරන්න. ඉතින් IP ඇඩ්‍රසිං වලත් ගොඩක් ඇඩ්වාන්ස් දේවල් තියෙනවා. ඒ කියන්නේ IP කැටගරිස් තියෙනවා, පබ්ලික් IP ඇඩ්‍රසස්, ප්‍රයිවට් IP ඇඩ්‍රසස්, ඒ වගේම IP ඇඩ්‍රස් ක්ලාසස්, ඒ කියන්නේ ABC කියලා අපිට ක්ලාස් වලට බෙදන්න පුළුවන්. මේ වගේ ඒකත් මම අර කිව්ව වගේ ටිකක් ඇඩ්වාන්ස් ටොපික් එකක්. අපි ඉස්සරහදී මේ IP ඇඩ්‍රසිං ගැන, IP කැටගරිස් ගැන අපි අඳුරගෙන අපි කතා බහ කරමු. ඒවා මොන වගේ දේවල්ද, මොනවද අපිට ඒ වගේ කරන්න පුළුවන්. එතකොට සබ්නෙටින් ගැන තව සෑහෙන්න ඉගෙන ගන්න තියෙනවා අපිට. ඉතින් මාත් මේ වගේ ඉගෙන ගන්නත් අරන් තියෙන දැනට සෑහෙන්න පොඩි දෙයයි. ඉතින් තවදුරටත් අපි කතා කරද්දී අපි කතා කරමු මේ කම්පියුටර් නෙට්වර්ක් ටයිප්ස් ගැන. ඉතින් ඔයගොල්ලන්ට මං ඉස්සෙල්ලා මුලින්ම හැඳින්වුවා වගේ කම්පියුටර් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ, ඒ කියන්නේ කම්පියුටර්ස් දෙකකට වඩා වැඩි, ඒ කියන්නේ ජාලයක කමියුනිකේෂන් එකක් හදාගන්න එකට තමයි අපි කම්පියුටර් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ, සරලවම කිව්වොත් එහෙම. ඉතින් මේ කම්පියුටර් නෙට්වර්ක් එක කියන එක අපිට පුළුවන් ප්‍රධානම වශයෙන්, අති ප්‍රධාන වශයෙන් කැටගරිස් හතරකට අපි දැන්ට බෙදමු. ඉතින් අපිට මුලින්ම මේ LAN කියන කැටගරි එක ගන්න පුළුවන්. LAN LAN කියන්නේ කෙටි නමක්, ලෝකල් ඒරියා නෙට්වර්ක් කියන එකට තමයි අපි LAN කියලා කියන්නේ. ඒ වගේම තමයි අපිට පුළුවන් PAN නැත්තම් PAN කියලා අපි හඳුන්වනවා. මේකත් කෙටි නමක්, මේ කියන නම් හැම එකක්ම කෙටි නම්. ඉතින් මේක පර්සනල් ඒරියා නෙට්වර්ක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා තව එකක් MAN කියලා, MAN. මේක තමයි මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එක කියලා අපිට හඳුන්වන්න පුළුවන් දේ. එතනින් එහාට හතරවෙනි කැටගරි එක විදිහට අපිට ගන්න පුළුවන් WAN. එහෙම නැත්නම් WAN කියන කෙටි නාමය යටතේ තියෙන වයිඩ් ඒරියා නෙට්වර්ක් කියන එක. ඉතින් මේ කැටගරිස් හතර තමයි අපිට මේන් නෙට්වර්ක් ටයිප්ස් විදිහට බෙදාගන්න පුළුවන්. ඉතින් අපි මේ කැටගරිස් හතර ගැනත් මේ වීඩියෝ එක ඇතුළෙන් කතා කරමු. එතකොට අපිට සාමාන්‍යයෙන් දොරට එක පාට් එකක්, ඒ කියන්නේ බේසික් පාට් එකක් අපිට කව වෙනවා. අපි ඒ ටිකත් කතා කරමු. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ වීඩියෝ එකකින් තව ටිකක් ඇඩ්වාන්ස් ලෙවල් වලට යන්න මේ වීඩියෝ එක ඇතුලේ මේ කැටගරිස් ටිකත් හඳුනගත්තෙන් පස්සේ. ඉතින් අපි මුලින්ම බලමු LAN එක. ඒ කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් කියලා කියන්නේ කම්පියුටර් ග්‍රූප් එකක්. ඒ කියන්නේ කම්පියුටර්ස් ගොඩක් එකට කනෙක්ට් වෙලා තියෙන ස්මෝල් ඒරියා එකක් කියලා අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා මොකක් හරි ජොබ් එකක් කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් ජොබ් එකක් තාම කරන්නේ නැත්නම් හිතන්නකෝ ආගේ ගෙදර නෙට්වර්ක් එක කියලා. ඒකත් හැබැයි අපිට ගෙදර නෙට්වර්ක් එක නම් LAN එකක් විදිහට ගන්න බෑ. ඒක ඉස්සරහදී මම ඔෆිස් නෙට්වර්ක් එකක් කියලා. ඒ කියන්නේ එක බිල්ඩින් එකයි තියෙන්නේ. බිල්ඩින් එකේ හිතන්න තට්ටු දෙක තුනක් තියෙනවා කියලා. ඒ නෙට්වර්ක් ඒ බිල්ඩින් එකේ ওই තට්ටු දෙක තුන අතර තියෙන කම්පියුටර්ස් අතර තියෙන නෙට්වර්ක් එක කියලා හිතන්නකෝ මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එක. අන්න ඒ විදිහට අපිට හිතුවොත් අපිට ඒ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් කියන එක. ඉතින් මේක සාමාන්‍යයෙන් කුඩා ඒරියා එකක්, ඒ කියන්නේ බිල්ඩින් එකක්, එහෙම නැත්නම් ඔෆිස් එකක් විදිහට අපිට ගන්න පුළුවන් මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් කියන එක. ඉතින් ලෝකල් ඒරියා නෙට්වර්ක් එක, ඒ කියන්නේ
කියන මං කිව්වා කම්පියුටර්ස් දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් මේ මේ network එක ඇතුලේ ඒ කියන්නේ හිතන්නකෝ ට්විස්ටඩ් පෙයා මං ඉස්සල්ලා කිව්ව කේබල් එහෙම නැත්නම් කොක්සෙල් කේබල් ඒ වගේ කේබල්ස් වලින් කනෙක්ට් වෙලා තියෙන කුඩා ප්‍රමාණයේ network එකකට අපිට නම දෙන්න පුළුවන් local area network කියලා මෙන්න මේ අපි කතා කරන පළවෙනි කැටගරි එක විදියට ඉතින් අපිට තවත් මේ LAN එක හඳුන්වන්න පුළුවන් අඩු වේදමින් කරගන්න පුළුවන් ඒ කියන්නේ අඩු වේදමක් දරලා හදිච්ච network එකක් කියලා ඒ කියන්නේ coaxial cable ඒ කියන්නේ ගොඩ ඒ වගේම ලොකු expensive නැති devices ඒ කියන්නේ switches වෙන්න පුළුවන් hubs වෙන්න පුළුවන් network adapters වෙන්න පුළුවන් ඒ වගේ දේවල් ethernet cables මේවා ටිකක් එකතු වෙලා ඒ කියන්නේ ලොකු cost එකක් යන්නේ නැති network එකක් විදියට අපි හඳුන්වනොත් හරි කියලා මට හිතෙනවා local area sorry local area network කියන category එක ඒ වගේම තමයි මේකෙදි local area network එකේදී data transmission speed එක ගොඩක් වැඩි කියලා හඳුන්වන්න පුළුවන්. මොකද මේක මේ අපි කතා කරන්නේ මේ internal network එක ගැන විතරයි. ඒ කියන්නේ මේ කුඩා හෝ building එක හෝ office එක ඇතුලේ තියෙන network එක. එතකොට ඒක අතර communicate කරන ඒ කියන්නේ devices communicate කරද්දී ඒ කියන්නේ LAN එක ඇතුලේ data share වෙන්න මොකක් හරි folder එකක් copy කරන්න වෙන්න පුළුවන් මොනා හරි දෙයක් share වෙනවා නම් data share වෙද්දී ඒ transmission speed එක සෑහෙන්න වැඩි. මොකද ඒක ඒ අදාළ කුඩා network එක ඇතුලේම සිද්ධ වෙන communication එකක් හින්දා එතනදී අපිට මේක fast network එකක් විදිහට ගන්න පුළුවන් මේ local area network කියන එක. ඒ වගේම තමයි network security කියලා category මේ කියන්නේ ඒ කියන්නේ subject එකක් තියෙනවානේ ඔගොල්ලෝ අහලත් ඇති මොකක් හරි කියන්නේ දැන් hacking වගේ දේවල් මේ ලෝකේ දැන් සෑහෙන්න වැඩි. ඉතින් මෙතනදී අපිට network එක අපේ secure කරගන්න ඕනේ. මම ඒ ගැන අදාළ videos ඕනතරම් දාලා ඇති channel එකේ බලන්න. ඉතින් firewalls ගැන මම දාලා ඇති බලන්න. ඉතින් මේ මේ local area network එකක් කියන එක අපිට network ගැන හඳුන්වද්දී අපිට හඳුන්වන්න පුළුවන් security පැත්තෙන් ඉතා ඉහළ මට්ටමක තියෙන network එකක් කියලා. මොකද මේ network එක ඇතුළට එළියෙන් ඒ කියන්නේ පිටස්තර network වලට සම්බන්ධ වෙලා නැහැ මේ local area network කියන එක. ඒ හින්දා අපිට ඒ කියන්නේ අපිට මෙහෙමයි අපිට router එකක් දාලා සම්බන්ධ කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් මෙතනදී අපි කතා කරන මේ local area network එක communicate කරන්නේ අදාළ ඒ building එක ඇතුළේ තියෙන devices එක විතරයි. ඉතින් මේ හින්දා අපිට ඉතාමත්ම ආරක්ෂාකාරී network එකක් විදියටත් මේ local area network කියන එක හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි local area network කියන එක දැනට අපි ඒ level එකේ දැනගෙන හිටියම ඇති. මම ඒක ගැන කතා කරන්නම්. ඊට පස්සේ තවත් කතා කරන්න ඕනි දේවල්. ඉතින් අපි දැනට LAN එකක් කියන්නේ මෙන්න මේ දේවල් එක තියෙන දෙයක් කියලා අපි මතක තියාගමු. ඉතින් මේ ළඟට අපි කතා කරනවා මේ PAN කියන එක. PAN නැත්තම් Personal Area Network. මොකද්ද මේ Personal Area Network කියලා කියන්නේ? ඉතින් පර්සනල් ඒරියා නෙට්වර්ක් කියන එක අපිට හඳුන්වන්න පුළුවන් පර්සනල් නෙට්වර්ක් එක කියලා ඒක නමින්ම ඕගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් මං හිතන්නේ. ඉතින් ඒක අපි මෙහෙම හිතමුකෝ ඔයාගේ ගෙදර ඇතුලේ ඔයාගේ නෙට්වර්ක් එක. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් පර්සන් කෙනෙක්ගේ නෙට්වර්ක් එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් මේක. ඉතින් මේක ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ 10 meters to 30 30 feet වගේ ගත්තොත් එහෙමයි කියන්නේ අඩි 30ක් එහෙම නැත්නම් මීටර් 10ක් වගේ පරාසයක විදිහෙන කුඩා network එකක් කියලා හිතුවොත් හරි. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයාගේ ගෙදර ඔයා කම්පියුටර් එකයි ඔයාගේ ලැප්ටොප් එකයි එහෙම නැත්නම් ෆෝන් එක ස්මාර්ට් ෆෝන් එක printer එකක් නැත්නම් wireless mouse එකක් wired mouse එකක් මොකක් හරි මේ වගේ දෙයක් දේවල් ටිකක් එකතු වෙලා මෙන්න මේ කුඩා ඒරියා එක හැදෙන network එකට අපි හඳුන්වනවා ඒ වගේ network එකක් අපි හඳුන්වනවා personal area network එකක් කියලා. ඉතින් ඒ හින්දා මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ ඒ කියන්නේ ඉතාමත්ම සීමිත දුර පරාසයක විහිදෙන network එකක් අපි හඳුන්වනවා
පර්සනල් ඒරියා නෙට්වර්ක් එකක් කුඩා ප්‍රමාණයේ නෙට්වර්ක් එකකට අපිට මේ වගේ නමක් දෙන්න පුළුවන් ඒක ඒ විදිහට අපි මතක තියාගමු ඉතින් ඊළඟට අපි බලනවා මෑන් එහෙම නැත්නම් මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා ඉතින් මෙට්‍රොපොලිටන් නෙට්වර්ක් එකක් අපි හැඳින්වුවොත් එහෙම පොඩි පොඩි ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් අපි කතා කරපු ඒ වගේ සමූහයක් එකතු වෙලා හැදෙන නෙට්වර්ක් එකකට අපි කියනවා මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් ඔගොල්ලෝ හිතන්න මොනහරි ගවර්න්මන්ට් ඒජන්සි එකක් එහෙම නැත්නම් හිතන්නකෝ කැම්පස් එකක් කියලා. කැම්පස් එකක් ගත්තොත් එහෙම ඒ කැම්පස් එක ලොකු ඒ කියන්නේ පරාසයක විහිදෙනවා. ඒ කියන්නේ බිල්ඩින් ගොඩක් තියෙනවා සමහර විට මේ එක පාර්කින් ගත්තොත් මේ පාරෙන් එහා පැත්තේ තව කොටසක් තියෙනවා තව කොටසක් අනිත් පැත්තේ තියෙනවා. ඉතින් මේ වගේ ඒ කියන්නේ පොඩි පොඩි ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් අර අපි කලින් කිව්ව විදිහට හැදෙන්න පුළුවන්නේ ඒ අදාළ නෙට්වර්ක් එක ඇතුලේ. එතකොට මේ ලෝකල් ඒරියාස් කිහිපයක් එකතු වෙලා හැදෙන නෙට්වර්ක් එකකට අපි කියනවා මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. හිතන්න හොඳම උදාහරණේ කැම්පස් නෙට්වර්ක් එකක් කියලා. ඉතින් එක එක පොඩි පොඩි ඩිපාර්ට්මන්ට් තියෙනවා, ඒ වගේම ලැබ්ස් තියෙනවා, මේ වගේ තැන් ගොඩක් එකතු වෙලා ඒ කැම්පස් එක ඇතුලේ හැදෙනවා. එහෙම නැත්නම් අපි හිතමු එක සිටි එකක් තියෙන එක මොකක් හරි නගරයක් ඇතුලේ තියෙන එකම ආයතනයක් කියලා. ඒ වගේ දේකුත් අපිට ඒ කියන්නේ ලොකු ෆයිබර් ඔප්ටික් කේබල්ස් වලින් ඒ වගේ මීඩියාස් වලින් සම්බන්ධ වෙලා තියෙන ඒ වගේ ඒ ආයතනයේම ඇතුලේ ඒ කියන්නේ වෙනස් ස්ථානවල පිහිටලා තියෙන පොඩි පොඩි නෙට්වර්ක් සමූහයක් එකතු වෙලා හැදෙන එකක් අපි හඳුන්වනවා මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක්. එහෙම නැත්නම් මෑන් MAN කියලා අපි හඳුන්වන්නේ නෙට්වර්කින් වලදී මෙන්න මේ වගේ කැටගරි එකට අදාළ වෙන ඒ කියන්නේ නෙට්වර්ක් ඒ කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකට එහෙම නැත්නම් LAN එකකට වඩා පොඩ්ඩක් higher range එකකින් කවර් වෙන නෙට්වර්ක් එකකට අපි කියනවා මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් කියලා. ඉතින් උදාහරණයක් වශයෙන් තවත් දුරටත් ගත්තොත් එහෙම ඒ කියන්නේ මොකක් හරි සිටි එකක් ඇතුළේ තියෙන බැංක්ස් ටිකක් කියලා ගන්න, එහෙම නැත්නම් මොනහරි කැම්පස් නෙට්වර්ක් එකක් කියලා ගන්න, එහෙමත් නැත්නම් අපිට හිතන්න පුළුවන් මිලිටරි මේ කියන්නේ මිලිටරි කමියුනිකේෂන් වලට එක එක තැන්වල තියෙන ඒ කියන්නේ පොඩි පොඩි තියාගමු. ඉතින් ඊළඟට අපි කතා කරන්නේ වෑන් එහෙම නැත්නම් වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් ගැන. ඉතින් නෙට්වර්කින් කියන සබ්ජෙක්ට් එකේදී අපිට හම්බෙන ලොකුම නෙට්වර්ක් එක කියලා ගත්තොත් මේක අපිට එහෙම හඳුන්වන්නත් පුළුවන්. ඉතින් වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් කියලා කියන්නේ ඇත්තටම හොඳම උදාහරණේ තමයි ඉන්ටර්නෙට් එක. ඉන්ටර්නෙට් එක ඇත්තටම වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක්. ඉන්ටර්නෙට් එකේ ඕගොල්ලෝ කාටවත් කියන්න පුළුවන්ද ඊමක් කොනක් කොහෙන්ද පටන් ගන්නෙ කොහෙන්ද ඉවර වෙන්නේ කියලා? බෑ. ඉතින් ඒක තමයි වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් කියන්නේ අන්න ඒ වගේ දෙයකට. ඉතින් රටක් ඇතුළේ තියෙන ලොකු නෙට්වර්ක් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මුළු ලෝකයක් ඇතුළේ තියෙන ලොකු නෙට්වර්ක් එකක් වෙන්න පුළුවන්. ඉතින් හැම තැනින්ම එකතු වෙලා ඉන්ටර්නෙට් එක හරහා ඒ වගේම VPNs හරහා මේ ප්‍රමාණය කියලා මිම්මක් ගන්න බැරි ලොකු නෙට්වර්ක් එකක් තමයි මේ විදිහට වයිඩ් ඒරියා නෙට්වර්ක් කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරා ලෝකල් ඒරියා නෙට්වර්ක්, මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් ගැන. ඉතින් ඒ වයින් ඔබට ගිහිල්ලා ඒ කියන්නේ රවුටර්ස් වලින් ඒ කියන්නේ අර අපි කියන්නේ වැටෙන් එහාට ගිහිල්ලා කියලා අන්න ඒ වගේ ඔයගොල්ලන්ගේ LAN එක එහාට ගිහිල්ලා ඒ කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකකට වයිඩ් ඒරියා නෙට්වර්ක් එකට එහා ගිහිල්ලා මුළු ලෝකයක් එක්කම කනෙක්ට් වෙන නෙට්වර්ක් එකක් අපිට පුළුවන් වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් කියලා ගන්න. එහෙම නැත්නම් හිතන්න ඔයා ගෙදර ඉඳන් ඔයාගේ ලෝකල් ඒරියා නෙට්වර්ක් ගැන එකෙන් එහාට ඒ කියන්නේ ඔයා රවුටර් එකක් පාවිච්චි කරලා ඔයා ඉන්ටර්නෙට් එකට යනවා නම් අන්න ඒක අපිට හඳුන්වන්න පුළුවන් මෙන්න මේක ඔයා යන්නේ ඔයා පිවිසෙන්නේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකකට කියලා. ඉතින් මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් වලදී අපිට තියෙන ඒ කියන්නේ ගොඩක් ලොකු ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඒ කියන්නේ ඔගොල්ලොන්ට පුළුවන් මුළු ලෝකෙත් එක්කම කනෙක්ට් වෙන්න මේක හරහා. ඒ වගේම
ප්‍රයිවට් නෙට්වර්ක් එකක් VPN සදා ගන්න පුළුවන්. ඒ කියන්නේ වා හිතන්නකෝ ලොකු බෑන්ක් එකක් කියලා. ඒ බෑන්ක් එකේ හෙඩ් ඔෆිස් එකත් එක්ක ලංකාව වටේ ලෝකේ වටේ විහිදලා තියෙන බ්‍රාන්චස් එක්ක නෙට්වර්ක් එකක් හදා ගන්න පුළුවන්. ඒ ඉතින් අන්නේ වගේ ඒ කියන්නේ සෑහෙන දුරක තියෙන ඩිවයිසස් එක්ක කමියුනිකේට් කරන කරන්න පුළුවන් හැකියාව මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් කරහා අපිට හම්බෙනවා. ඒ වගේ ඒ කියන්නේ සෙන්ට්‍රලයිස් කරලා මොන හරි ඒ කියන්නේ වා හිතන්නකෝ වාගේ Facebook එක ගන්න, WhatsApp එක ගන්න, Google account එක ගන්න, ඒගොල්ලෝ මොකක්hari අප්ඩේට් එකක් කිව්වොත් වාගේ ගෙදර තියෙන ඩිවයිස් එකට, ඒ වගේම වාගේ යාළුවාගේ ඩිවයිස් එකට, ඒ වගේම තමයි මේ ලෝකේ තියෙන හැම කෙනාගේම ඩිවයිස් එකට ඒගොල්ලෝ කරන අප්ඩේට්ස් හැම එකක්ම යනවා. ඉතින් ඒක ඒ වගේ දෙයකට තමයි වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් සෙන්ට්‍රලයිස් පොයින්ට් එකකින් ජෙනරේට් කරන මොකක් හරි අප්ඩේට් එකක් හෝ මොකක් හරි දෙයක් මුළු ලෝකෙටම බෙදා හරින්න මෙන්න මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් හරහා. ඉතින් ඒ වගේම තමයි මේකේ රිස්ක් එකකුත් තියෙනවා. මේන්ම රිස්ක එක තමයි වයිඩ් ඒරියා නෙට්වර්ක් වලදී අපිට මුණ ගැහෙන සිකියුරිටි ප්‍රොබ්ලම්ස්. ඒ කියන්නේ සිකියුරිටි ප්‍රොබ්ලම් එකක් කියලා අපි හඳුන්වන්නේ මෙතනදී ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයා මේ පොඩි කාලේ ඉඳන් හැදිලා ඒ කියන්නේ හැදිලා වැඩිලා අම්මලාගේ තාත්තලාගේ සෙනෙහස යටරේ හැදිලා වැඩිලා ඔයා එකපාරටම සමාජයට යනවා. ඉතින් අර ඔයාට ගෙදර තිබ්බ අම්මයි තාත්තයි ඔයාට කරදරයක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඔයාව සෑහෙන ආදරෙන් රැක බලා ගන්නවා. අන්නේ තියෙන සිකියුරිටි එක ඔයාට නැති වෙනවනේ හිමීට ඔයා සමාජයට ගියයින් පස්සේ. ඊට පස්සේ නරක මිත්‍රයෝ හම්බෙන්න පුළුවන්, හොඳ අයත් හම්බෙන්න පුළුවන්, නරක අයත් හම්බෙන්න පුළුවන්. එක්ක ඔයා නරක දෙයකට ඇබ්බැහි වෙන්න පුළුවන්. අන්නේ වගේ තමයි මෙන්න මෙතනදී අපි මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් අන්නේ වගේ තමයි මෙන්න මෙතනදී අපි මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකකින් එහෙම නැත්නම් මෙට්‍රොපොලිටන් නෙට්වර්ක් ඒරියා නෙට්වර්ක් එකකින් ඔබට අපි යනකොට මෙන්න මේ වගේ රිස්ක් අපිට තියෙනවා. ඒක අපි නෙට්වර්කින් වලදී මෙතනදී අපි හඳුන්වන්නේ ඒ කියන්නේ හැකින් ඇටැක් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෛරස් ඇටැක් එකක් වෙන්න පුළුවන්, ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ නෙට්වර්ක් එකේ කියන්නේ ඉන්ටර්නල් LAN එකේ තියෙන සිකියුරිටි එක ඔයාට WAN පැත්තට යනකොට අඩු වෙනව සෑහෙන්න. ඉතින් එතකොට ඔයගොල්ලෝ ඒ කියන්නේ හැමෝටම වගේ මේ ලෝකේ හැම ඩිවයිස් එකක් යූස් කරන කෙනෙකුට, එහෙම නැත්නම් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙකුට සිද්ධ වෙනවා ෆයර්වෝල් එකක්, ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් මිලදීලා අරගෙන ඒ නෙට්වර්ක් මේන්ටේන් කරන, ඒ නෙට්වර්ක් සිකියු කරගන්න අනිවාර්යෙන් මෙන්න මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකත් එක්ක සම්බන්ධ වෙති. ඉතින් ඒ හින්දා ඒක තමයි මේ ඒ කියන්නේ වයිඩ් ඒරියා නෙට්වර්ක් වල තියෙන ලොකුම ඩිස්ඇඩ්වාන්ටේජ් එක. ඒ වගේම තමයි ඒකෙදි ප්‍රශ්නයක් ආවොත් ඒ කියන්නේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එක නම් ප්‍රශ්නයක් ආවොත් අපිට ට්‍රබල් ෂූට් කරලා ඉක්මනට විසඳගන්න පුළුවන්. ඒ වගේ නෙමෙයි මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එක ඩිවයිසස් අපිට කියන්න බැරි තරම් බිලියන ගාණක් කනෙක්ට් වෙලා තියෙනවා මේ නෙට්වර්ක් එකට, වයිඩ් ඒරියා නෙට්වර්ක් එකට. ඉතින් එතකොට ස්විචස් වෙන්න පුළුවන්, රවුටර්ස්, ෆයර්වෝල්ස්, ඒ කියන්නේ end user devices, ගොඩක් දේවල් මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකත් එක්ක බැඳිලා තියෙනවා. ඉතින් එතකොට ට්‍රබල් ෂූට් කරද්දි මොකක් කරි නෙට්වර්ක් රිලේටඩ් ඉෂුව එකක් ආවෙන් පස්සේ ට්‍රබල් ෂූට් කරද්දි අර මුලින් අපිට අර ලෝකල් ඒරියා නෙට්වර්ක් එක තියෙන ලේසියෙන් ට්‍රබල් ෂූට් කිරීගෙන මේ හැකියාව මෙතනදි අහිමි වෙනවා. එතකොට අපිට සෑහෙන ප්‍රයත්නයක් දරන්න වෙනවා මේ වගේ දෙයක් ට්‍රබල් ෂූට් කිරීමේදී. ඉතින් හරි, ඉතින් ඔන්න අපි දැන් මේ බේසික් කම්පෝනන්ට්ස් යටතේ නෙට්වර්ක් එකක අපි ගොඩක් දේවල් දැන් කතා කරා. නෙට්වර්ක් කැටගරීස් ගැන කතා කරා, මීඩියා ටයිප්ස් ගැන කතා කරා. ඉතින් අපි මෙතනදී දැන් මම මේ වීඩියෝ එකේ අවසාන පාට් එකට යන්නේ, මොකද වීඩියෝ එක ටිකක් ඇදුනා ඇත්තටම පළවෙනි වීඩියෝ එක විදිහට. මොකද මට මේ ටික අනිවාර්යෙන් ඔළුවට දාන්න ඕන වුණා හැමෝගෙම, ඒකයි මම මේ හැමදේම මේ වීඩියෝ එක ඇතුළට දාන්නේ. ඉතින් අපි ඩිවයිසස් වලට යන්න හදන්නේ මේකේ ලාස්ට් පාට් එක හැටියට වීඩියෝ එකේ. ඉතින් මම කතා කරන්න හදන්නේ දැන් අපි බේසික් කම්පෝනන්ට්ස් ඔෆ් අ නෙට්වර්ක් කිව්වාම අපිට තියෙනවා ඩිවයිසස්. ඉතින් අපි මේ නෙට්වර්ක් ඩිවයිසස් කියලා කිව්වම ගොඩාක් ඩිවයිසස් මේ ලෝකේ තියෙනවා. ඉතින් ඒ අතරින් ප්‍රධානම ඩිවයිසස් ටිකක් ගැන තමයි මම කතා කරන්න හදන්නේ. ඉතින් මම මේ ඉතනදී කතා කරනවා හබ් එකක් ගැන, ඒ වගේම නෙට්වර්ක් ස්විච් එකක් ගැන, සහ සර්වර් ක්ලයින්ට් ආකිටෙක්චර් එක ගැන, ඒ වගේම රවුට එකක් කියන්නේ මොකද්ද කියන එක ගැන මම මෙතනදී කතා කරනවා. මම ඉතින් ඕගොල්ලන්ට
කියන්නේ බ්‍රීෆ්ලි එක්ස්ප්ලේන් කරන්නම් දැනට මේ ඩිවයිසස් මොනවද මේ ඩිවයිසස් වලින් කොහොමද නෙට්වර්ක් එකක් අතර ගනුදෙනු වෙන්නේ කියලා මොකද මෙතනදී මම ලොකු එක්ස්ප්ලනේෂන් එකක් කරන්න යන්නේ නැහැ ඔයගොල්ලන්ට අපි ඉස්සරහදී ඔයගොල්ලෝ ටික ටික මේ ස්ටෙප් එක නගිනකොට ඔයගොල්ලන්ට අපි ඒක මේ කියන්නේ ඩීප්ලි කතා කරමු ඉතින් මුලින්ම යන්නම් මම හබ් එකකට ඉතින් හබ් එකක් කියලා කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ හිතන්න දැන් නෙට්වර්ක් එකක් ඒ කියන්නේ පොඩි මොකක් හරි නෙට්වර්ක් එකක් හිතන්න කම්පියුටර්ස් හතර පහක් එකතු කරලා නෙට්වර්ක් එකක් ඒ කියන්නේ ඒ කම්පියුටර්ස් හතර පහ අතර නෙට්වර්ක් එකක් හදන්න අවශ්‍යයි එතකොට අපි මෙන්න මේ වගේ මල්ටිපල් පෝට්ස් තියෙන ඒ කියන්නේ පෝට්ස් ගොඩක් තියෙන ඉබේ ඒ හැම කම්පියුටර් එකක්ම කනෙක්ට් කරන්න ඉතින් මේ වගේ මල්ටිපල් පෝට්ස් තියෙන ඩිවයිස් එකක් අපිට ඕනි වෙනවා මේ නෙට්වර්ක් එක ඒ කියන්නේ ඇත්තටම කියන්නේ මේ මේ නෙට්වර්ක් එක ක්‍රියේට් කරන්න ඒ කියන්නේ මේ නෙට්වර්ක් එක හදාගන්න ඉතින් මෙතනදී මේ මේ හබ් එකෙන් තමයි මේ කම්පියුටර්ස් ටික ඔක්කොම එකතු කරන්නේ ඇත්තටම මේ හබ් කියන ටෙක්නොලොජි එක ගොඩක් පරණ එකක් හැබැයි අපි තාම සමහර පුංචි නෙට්වර්ක් වලදී උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ගෙදර ඇතුලේ ඔයා පොඩි නෙට්වර්ක් එකක් හදනවා නම් ඔයා හබ් එකක් යූස් කරගන්න අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලට තමයි මේ හබ් එක යූස් කරන්නේ. ඉතින් මේ හබ් එක ගැන අපි කතා කරොත් එහෙම මේක ඇත්තටම ඩේටා ෆිල්ටර් කරන්න දන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද මේ ඩේටා ෆිල්ටර් කරන්න දන්නේ නැහැ කියන්නේ? ඒ කියන්නේ මේ දත්ත මොනවාද? මේ දත්ත කොහෙටද යවන්න ඕනේ හරියටම? මේ දත්ත කොහෙටද යවන්න ඕනේ නැත්තේ? ඒක තේරුම් ගැනීමේ හැකියාවක් මේ හබ් එක කියන ඩිවයිස් එකට නැහැ. ඒ කියන්නේ මේ හබ් එක කියන්නේ ඉන්ටෙලිජන්ට් එහෙම නැත්තම් බුද්ධිමත් ඩිවයිස් එකක් නෙමෙයි. ඉතින් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම ඔයා හිතන්න මේ කම්පියුටර්ස් ටික අතර අපිට ඕනේ ඩේටා එක්ස්චේන්ජ් කරන්න. ඉතින් එක කම්පියුටර් එකකින් මොන හරි ඩේටා පැකට් එකක් ජෙනරේට් කරනවා. හරි මට මේක යවන්න ඕනේ අදාළ එක කම්පියුටරකට. ඒ කියන්නේ මේකෙන් මේ මේ තියෙන කම්පියුටර්ස් වලින් මේ කම්පියුටර් එකෙන් මෙන්න මේකට තමයි ඩේටා යවන්න ඕනේ. ඉතින් එහෙම කියලා හිතාගෙන එක කම්පියුටර් එකක් ඩේටා පැකට් එකක් ජෙනරේට් කළා මෙන්න මේ හබ් එකට යවනවා. ඉතින් හබ් එකට යවුවහම එයා දන්නේ නැහැ හරියටම කොයි කම්පියුටර් එකටද මේ ඩේටා පැකට් එක එයා යවන්න ඕනේ කියලා. ඉතින් එයා මොකද හබ් එකට යවනවා. ඉතින් හබ් එකට යවුවහම එයා දන්නේ නැහැ හරියටම කොයි කම්පියුටර් එකටද මේ ඩේටා පැකට් එක එයා යවන්න ඕනේ කියලා. ඉතින් එයා මොකද කරන්නේ? එයා ඒ තියෙන නෙට්වර්ක් එකේ තියෙන හැම කම්පියුටර් එකකම හැම ඩිවයිස් එකටම අර ඩේටා පැකට් එක යවනවා. එතකොට එතනදී අදාළ ඒ කියන්නේ හරියටම කිව්වොත් ඔයා ඒ කියන්නේ ඔයාගේ යාළුවෙකුට රහසක් කියනවා කාටවත් කියන්න එපා කියලා. හැබැයි ඒ රහස යාළුවා හැමෝටම කියනවා වගේ වැඩක් තමයි මෙන්න මේ හබ් එකෙන් වෙන්නේ. ඔන්න ඔතන තමයි මේ හබ් එකේ තියෙන ෆේලියර් එක තියෙන්නේ. මොකද එකක් එයා ඉන්ටෙලිජන්ට් නැහැ කාටද යවන්න ඕනේ කියන එක. එතකොට අනිත් එක සිකියුරිටි පැත්තෙන් හොඳ නැහැ ඒ පැත්තෙන් බැලුවොත්. මොකද මේ කම්පියුටර් එකකින් අනිත් කම්පියුටර් එකට යවන්න ඕනේ එක හැමෝට යවුවම එතනදී සිකියුරිටි ප්‍රශ්නයකුත් අපිට එනවා. ඉතින් අනිත් එක තමයි එයා හදනවා අන්නෙසසරි ට්‍රැෆික් එකක්. ඉතින් ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔයාට ගමනක් යන්න ඕනේ කියලා වාහනයක. ඔයා ගමනක් යනවා නම් එක තැනකට විතරක් නම් ඔයාට යන්න තියෙන්නේ. ඔයා ගමනේ හරියටම දැනගෙන ගියේ නැත්නම් ඔයාට හැම පාරකම යන්න වෙනවානේ. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන. ඉතින් ඒ හින්දා එතනදී මේ නිකන් unwanted unnecessary ට්‍රැෆික් එකකුත් මේ හබ් එකෙන් ජෙනරේට් වෙනවා. ඕවා තමයි ඇත්තරම ගුවොත් මේ හබ් එකේ තියෙන අවාසි. ඇත්තරම ඒ හින්දා ඊට පස්සේ මේ ස්විච් එක කියන එක අඳුන්වල දෙන්න වුණා මේ නෙට්වර්ක් අතරට. මොකද මේ හබ් එකේ තියෙන මේ ෆේලියර්ස් හින්දා. ඉතින් හබ් එකයි ස්විච් එකයි බැලු බැල්මට ඉතාමත්ම සමානයි. ඉතින් හබ් එකේ තියෙන ඒ අර ඒ කියන්නේ ඒකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජස් මෙතනදී ස්විච් එකෙන් ඒක මිටිගේට් කරලා තිනවා. එහෙම නැත්නම් ඒක අඩු කරලා තිනවා මේ නෙට්වර්කින් වලදී. ඉතින් මේ ස්විච් එක ගැන අපි හරියටම කතා කරන්න ගත්තොත් ඇත්තටම හබ් එකට ඉතාමත්ම සමානයි. ඒ වගේම පෝට්ස් ගොඩක් තියෙනවා මේ ස්විච් එකක් කියන ඩිවයිස් එකෙත්. ඉතින් හැබැයි
ස්විච් එක ඉන්ටෙලිජන්ට්. ඒ කියන්නේ ආ බුද්ධිමත්. ස්විච් එකට පුළුවන් ඒ කියන්නේ අර හබ් එකට දැනුනේ නැති දේවල් එයාට දැනගෙන ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ network එකේ efficiency එක වැඩි කරන්න. කොහොමද එහෙම වෙන්නේ? ඉතින් ස්විච් එක ඇත්තටම මම කිව්වා ඉන්ටෙලිජන්ට් කියලා. මම ඉස්සෙල්ලා හබ් එක ගැන කතා කරද්දී ඕගොල්ලොන්ට කිව්වා හබ් එකෙන් ඒ කියන්නේ එක සෝස් එකකින් තව ඩෙස්ටිනේෂන් එකට, ඒ කියන්නේ හිතන්න කම්පියුටර් එකෙන් පැකට් එකක් ජෙනරේට් කරද්දී අනිත් කෙනාට යවන්න ඕනේ වුණාට එයා හැමෝටම යවනවා ඒක. එයා දන්නේ කාටද යවන්න ඕනේ කියලා. ගන්න කෙනා රිසීව් කර ගන්නවා, එයා හැමෝටම යවනවා යවන්න ඕනේ ඒක. ඉතින් ස්විච් එකට පුළුවන්, මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා කතා කරා වීඩියෝ එකේ MAC address ගැන. ඉතින් මම කිව්වා හැම ඩිවයිස් එකකටම හැම network card එකකටම යුනික්, ඒ කියන්නේ වෙනස් නොවන MAC address එකක් තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔය MAC address එක මෙන්න මේ ස්විච් එකට පුළුවන් මතක තියාගන්න. ඉතින් කොහොමද මේක වෙන්නේ? දැන් හිතන්න කලින් කිව්වාගේම මේ කම්පියුටර් එකෙන් අපි අනිත් මෙන්න මේ කියන කම්පියුටර් එකට data යවනවා. එතකොට ස්විච් එක දන්නවා මේ කම්පියුටර් එකේ MAC address එක. ඉතින් ඒකට physical address එක කියලාත් අපි කියනවා. මෙන්න මේ MAC address එක මේ ස්විච් එක read කරනවා. ඊට පස්සේ අනිත් කම්පියුටරේ MAC address එක ස්විච් එක read කරනවා. එතකොට එයා දන්නවා හරි මෙයා කියන්නේ මෙන්න මෙයාට මේ data packet එක ගිහිල්ලා දෙන්න කියලා කියන එක ස්විච් එක දන්නවා. එතකොට ස්විච් එක මොකද කරන්නේ? ස්විච් එක ඒ address එක learn කරලා හරියටම ඒ කියන්නේ ඔයා හිතන්නක මම අර කිව්වේ රහස ගැන. ඉතින් කියන්න මේ ස්විච් එක ඇත්තටම අර හොඳ යාළුවෙක්. ඒ කියන්නේ රහස් රකින්න යාළුවෙක් කියලා හිතන්නකෝ. ඉතින් ස්විච් එකට පුළුවන් ඔයා එයාට රහසක් නම් කියන්නේ ඔය දෙන්න අතර විතරක් ඒ රහස බෙදා ගන්න. හැමෝටම යවන්නේ නැතුව. මොකද එයා ඉන්ටෙලිජන්ට්, MAC address එක read කරන්න. එයා MAC address එක හරහා දැනගන්නවා මම මේ data යවන්න ඕනි. මම මේක හැමෝටම යවන්න අවශ්‍ය නැහැ. මම යවන්න ඕනි අන්න මෙන්න මෙතන ඉන්න කෙනාට විතරයි මම මේ data යවන්න ඕනේ කියන එක ස්විච් එක දැනගන්නවා. ඉතින් ඒ හින්දා එතකොට අපි switches මෙන්න මේ විදියට අඳුරගත්තා නම් දැනට ඇති මේ switches වල තියෙනවා routing features තියෙන layer 3 switches, layer 2 switches ඒ වගේ categories උත් තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. දැනට අපි switch එක මේ level එකෙන් දැනගෙන ඉමු. මොකද deeply මම මේක explain කරන්න ගියොත් ඔයගොල්ලෝ මෙතනදී confuse වෙන්න පුළුවන් හින්දා. ඊට පස්සේ මොකක් ගැනද අපි කතා කරන්නේ? අපි සර්ව එකක් ගැන කතා කරමු. සර්ව එකක් නම් ඕගොල්ලෝ නොදැනගෙන ඉන්න විදිහක් නැහැ. සර්ව කියන්නේ මොකද්ද, ක්ලයන්ට් කියන්නේ මොකද්ද කියන එක. ඉතින් සර්ව එකක් කියන්නේ මම සරලවම කියන්නම්. හිතන්න ඕගොල්ලෝ සෝෂල් මීඩියා යූස් කරනවානේ. Facebook යූස් කරනවා, ඔය එක එක ඒ කියන්නේ Twitter, Instagram ඔය වගේ සෝෂල් මීඩියා යූස් කරනවානේ. හිතන්නකෝ මුළු ලෝකෙම ඉන්න අය ඔය සර්වර්ස් ඇක්සස් කරන්න ඕනේ, ඒ කියන්නේ සෝෂල් මීඩියා ඇක්සස් කරන්න ඕනේ. තනියෙන් ගන්නකෝ Facebook කියලා. ඔන්න ඉතින් Facebook එකට ඔයත් යනවා, ඔයාගේ යාළුවොත් යනවා, ඒ වගේම තමයි මේ ලෝකෙ ඉන්න හැමෝම යනවා. ඉතින් ඒගොල්ලොන්ට සෙන්ට්‍රලයිස් පොයින්ට් එකක් තියෙන්න ඕනේ ඒ data තියෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ දාන ෆොටෝස් කොහේ හරි ඒ වගේ දේවල් ස්ටෝ වෙන්න තියෙන්න ඕනේ සෙන්ට්‍රලයිස් පොයින්ට් එකක්. ඉතින් මේ දැන් ඔය Facebook වගේ ගත්තොත් නම් ලෝකෙ හැම තැනම ඒගොල්ලන්ගේ සර්වර්ස් එතකොට බෑකප්ස් හැම තැනම තියෙනවා data centers. නමුත් අපි මෙතනදී අපි මේ scenario එකද ගමු. මෙන්න මේ server එකට access කරන්න ඕනේ ඔගොල්ලෝ හැමෝම. ඉතින් මේ centralized point එකට අපි කියනවා server එකක් කියලා. එතකොට මෙතනදී client වෙන්නේ කවුද? client වෙන්නේ ඔයා. ඔයා ඇතුළු ඔයාගේ යාළු ඒ වගේම මේ ලෝකේ ඉන්න Facebook access කරන හැමෝම මෙන්න මේ Facebook server එකේ clientsලා. ඉතින් අන්න එහෙම කියලා හිතන්න. ඉතින් මේ ක්ලයන්ට්ස්ලට ඒගොල්ලන්ගේ අදාළ රාජකාරිය, අදාළ කාර්ය ඉෂ්ට කරගන්න නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ Facebook server එක ඇක්සස් කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ඒ වගේම ෆොටෝ එකක් ෂෙයා කරන්න, මේ හැම දෙයකටම මේ ලෝකෙ ඉන්න හැමෝම මෙන්න මේ සෙන්ට්‍රලයිස් පොයින්ට් එක රීච් කරන්න ඕනේ. ඉතින් අපි එතකොට මෙන්න මේ වගේ දෙයකදී ඒ කියන්නේ data ෂෙයා කරන්න ඕනේ කියන එක තමයි
අපි මේ පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා කිව්වේ. ඉතින් මෙන්න මේ වගේ දෙයකට තමයි සර්වර් ක්ලයන්ට් කියලා කියන්නේ. එතකොට ඕගොල්ලෝ ක්ලයන්ට්ස්ලා වෙනවා. ඒ කියන්නේ ක්ලයන්ට්ස්ලාට අදාළ සර්විස් එක දෙන සෙන්ට්‍රලයිස් පොයින්ට් එක සර්වර් එකක් විදියට අපි හඳුන්වනවා. ඉතින් මෙතනදී දැනට අපි මේ තත්ත්වෙදී නවතිමු. මේ සර්වර් එකේ ක්ලයන්ට් එකේ කතාව අර කලින් දේවල් අපි එක තැනකට ගෙනල්ලා නැවතු වගේම ඉතින් මෙතනට අපි සීමා කරමු මේ වීඩියෝ එකේදී. ඉතින් අන්තිම ඩිවයිස් එක මම මේ කම්පෝනන්ට් වල කතා කරන ඔන්න මම වීඩියෝ එක ඉවර කරන්න ළඟයි. මේකත් අහගන්න හොඳටම මේක ඉතාමත්ම වැදගත් ඩිවයිස් එකක් නෙට්වර්කින් වලදී. දැන් අපි කතා කරේ කලින් හබ් එකක් ස්විච් එකක් ගැනනේ. එතකොට හබ් එකයි ස්විච් එකයි මොකද කරේ? හබ් එකයි ස්විච් එකයි කරේ නෙට්වර්ක් එකක් ක්‍රියේට් කරපු එක. ඒ කියන්නේ නෙට්වර්ක් එකක් හදපු එක. එක කම්පියුටරයකින් තවත් කම්පියුටරයකට හෝ සමූහයකට ඒ කියන්නේ ඉන්ටර්නලි නෙට්වර්ක් එකක් ක්‍රියේට් කරපු එකයි මේ ඩිවයිසස් දෙක කරේ. ඉතින් රවුටර් එක කොහොමද මේ දෙකින් වෙනස් වෙන්නේ? හිතන්නකෝ මෙහෙම. ඔයා හිතන්න ඔයා ඉස්කෝලේ යන කාලේ කියලා. හරි, ඉස්කෝලේ යන කාලේ ඔයා ඉස්කෝලේ ළමෙක්. ඉතින් ඔයා හිතන්න මම ඔයාට කලින් කිව්වනේ IP ඇඩ්‍රස් එකක් කියන්නේ මොකද්ද, ඒක යූස් කරන්නේ මොකටද කියලා. ඉතින් හිතන්නකෝ ඔයා ළමයි ගොඩක් ඉන්නවා. ඉතින් ඒ හැම ළමයටම IP ඇඩ්‍රස් එකක් තියෙනවා. ඉතින් ඔයා හිතන්න ඔයාටත් තියෙනවා IP ඇඩ්‍රස් එකක්. ඉතින් ඕගොල්ලොන්ට ඉස්කෝලේ ගේට්වෙන් යන්න ඕනේ එළියට. එතකොට ඉස්කෝලේ ගේට්වෙන් එළියට ගිහිල්ලා ඔයාට තව යාළුවෙක් හම්බෙන්න ඕනේ ගේට්වෙන් එළියේ ඉන්න. අන්න එයාට තියෙන්නේ ඔයාට තියෙන IP ඇඩ්‍රස් එක වගේ නෙමෙයි, වෙන විදිහ IP ඇඩ්‍රස් එකක්. ඔන්න ඔහම හිතන්නකෝ දැන් සරලව. ඉතින් මේ ගේට්වෙන් ඔයාව එළියට ගිහිල්ලා ඒ හරියටම ඒ යාළුවට රීච් කරන්න, ඒ කියන්නේ ඔයාට ඒ යාළුවව හඳුන ගන්න කනෙක්ටිවිටි එක හදලා දෙන තැන තමයි මේ රවුටර් එක කියලා හිතන්න. ඉතින් ඒ ගේට්වේ කියන දේ අපිට කියන්න පුළුවන්, එහෙම නැත්නම් ගේට්වේ එකක් කියලා. ඒක කියලා හිතන්න මේ රවුටර් එක කියන ඩිවයිස් එක. ඉතින් එතකොට වෙන්නේ දැන් මම කතා කරා IP ඇඩ්‍රස් එක ගැන. මේ රවුටර් එක අනිත් ඒ කියන්නේ ස්විච් එකෙන් හබ් එකෙන් එහාට වෙනස් වෙන්නේ මෙයාට පුළුවන් IP ඇඩ්‍රස් එක කියන එක රීඩ් කරන්න. ඒ කියන්නේ පුළුවන් ලෝකල් IP ඇඩ්‍රස් එකක් වුණත් පබ්ලික් IP ඇඩ්‍රස් එකක් වුණත් මෙයාට පුළුවන් ඒ කියන්නේ ඒක කියවලා තේරුම් ගන්න. එතකොට මෙතනදී වෙන්නේ ඔන්න දැන් මෙන්න මෙයා අපිට එවනවා මොකක් කරේ නෙට්වර්ක් පැකට් එකක්. මට මේ එළියේ තියෙන ඉන්ටර්නෙට් එක කනෙක්ට් වෙලා තියෙන අහවල් තැන තියෙන සර්වර් එකට තමයි කනෙක්ට් වෙන්න ඕනේ. ඉතින් හිතන්න එතකොට මේ රවුටර් එකට මෙයා එවන ඩේටා පැකට් එක එයාට පුළුවන් IP ඇඩ්‍රස් වයිස් කියවලා තීරණය කරන්න, මම මේ ඩේටා පැකට් එක යවන්න ඕනේ මෙන්න මේ අදාළ IP ඇඩ්‍රස් එක තියෙන නෙට්වර්ක් එකට. අන්නේ විදිහට අපිට පුළුවන් මේ රවුටර් එක කනෙක්ට් කරන්න. ඉතින් හිතන්නකෝ මේ වගේ ඔන්න රවුටර්ස් ගොඩකින් කනෙක්ට් වෙලා තියෙන නෙට්වර්ක්ස් ටිකක් තියෙනවා කියලා. ඔන්න මේ වගේ ලෝකල් ඒරියා නෙට්වර්ක්ස් ටිකක් තියෙනවා. ඒ වගේම මේ වගේ රවුටර්ස් කනෙක්ට් වෙලා තියෙන නෙට්වර්ක් එකකුත් තියෙනවා. ඉතින් හිතන්න මේ හැම නෙට්වර්ක් එකේ ඩේටා ගොඩාක් ඩේටා පැකට්ස් යා වෙනවා. ඉතින් හිතන්න මෙන්න මෙතන තියෙන කම්පියුටර් එකට ඕනි මේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා තියෙන, මම ඉස්සෙල්ලා ගෝ වයිඩ් ඒරියා නෙට්වර්ක් එක ගැන කනෙක්ට් වෙලා තියෙන මේ තවත් වෙන ලොකේෂන් එක, වෙන රටක වෙන්නත් පුළුවන්, ලෝකේ තියෙන කොහේ හරි වෙන්නත් පුළුවන් තියෙන මේ ඩිවයිස් එකක් එක්ක ඩේටා ෂෙයා කරන්න. ඉතින් එතකොට මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකෙන් මේ ස්විචර්ස් සම්බන්ධ වෙලා තියෙන නෙට්වර්ක් එකෙන් යනවා මේ අදාළ තැන තියෙන රවුටර් එකට ඒ ඩේටා පැකට් එක. එතකොට රවුටර් එක ඒ ඩේටා පැකට් එකේ තියෙන IP ඇඩ්‍රස් ලර්න් කරලා, කියන්නේ IP ඇඩ්‍රස් රීඩ් කරලා එයා තීරණය කරනවා මෙන්න මේ පැකට් එක මම යවන්න ඕනේ මෙතනට, මෙන්න මේ පැකට් එක මම යවන්න ඕනේ මෙතනට. ඒ වගේම තමයි අනිත් අන්වොන්ටඩ් පැකට්ස්, ඒ රවුට් එක කන්ෆිග් කරලා නැති පැකට්ස් එයා රිජෙක්ට් කරනවා. ඒ විදිහට අදාළ දේවල් ලර්න් කරගෙන ඒ ගනුදෙනුව සිද්ධ කරන්න ඕනේ ඩිවයිස් එක විදිහට අපි හඳුන්වනවා රවුටර් එක. ඔන්න ඕක තමයි රවුටර් එකේ කතාව.
කතාව. ඉතින් රවුට් එකක් මම මේ සරලවම තමයි ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරේ. මේ රවුට් එකේ තව තියෙනවා ගොඩාක් දේවල්. මේ රවුටින් කන්ෆිග් කරන දේවල්, ඒ වගේම ස්ටැටික් රවුට්ස්, ඩිෆෝල්ට් රවුට්ස්, ඒ වගේ රවුටින් ප්‍රොටෝකෝල්ස් සෑහෙන්න ලොකු සබ්ජෙක්ට් එකක් මේ රවුටින් කියන සබ්ජෙක්ට් එක. ඉතින් අපි ඒවට ඉස්සරහට යමු. දැනට ඔයගොල්ලෝ හිතා ගන්න අනර මං කිව්වේ ඉස්කෝල සිනාරියෝ එකේ ගත්තොත් එහෙම ඉස්කෝලෙන් එළියට යන්න එළියට ගිහිල්ලා ඔයගොල්ලන්ට තවත් අය හම්බෙන්න තියෙන ගේට්ටුව තමයි මේ රවුට් එක. ඉතින් මේ ගේට්ටුව ගේට්වේ ඉතාමත්ම වැඩගත් දේවල් කරනවා. මොකද ඒ අයව හම්බෙන්න ඔයගොල්ලන්ට ඒ කනෙක්ෂන් එක හදලා දෙන්නේ මෙන්න මේ ගේට්ටුව හරහා. මොකද ගේට් එකට පුළුවන් ඒ කනෙක්ෂන් එක හදලා දෙන්න. ඔතනදී තමයි මේ රවුට් එක මේ ස්විචින් ස්විචර්ස් වලින් හබ් වලින් වෙනස් වෙන්නේ. ඉතින් මේක කියලා හිතාගන්න දැනට මේ සිනාරියෝ එක. මොකද මෙතනින් එහාට මම මේක ගැන එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. ඉතින් අපි අදට මේකේ මේ බේසික් කම්පෝනන්ට් ඔෆ් අ නෙට්වර්ක් කියන පාඩමේ පාර්ට් 1 එක ඉවර කරලා අපි මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරමු. ඊළඟට ඔයගොල්ලන්ට මම ස්ටෙප් බයි ස්ටෙප් මේ නෙට්වර්කින් කියන සබ්ජෙක්ට් එකේ තියෙන වැදගත් දේවල් ගැන මේ වගේ ලෙසන්ස් දාන්නම්.